එතැන්ට ගියෝතින් එහෙම යම් කිසි ප්‍රමාණයකින් අර ගෙවන්න තියෙන පොලිය එදා ඉඳලා 2038 හෝ 40 හෝ වෙනකම් අඩු වෙනවා. ආචාර්ය හර්ෂ, ස්වෛරීත්ව බැඳුම් කර ප්‍රතිව්‍යවගත කර ගැනීමේදී අපි මොනවද ඉල්ලුවේ මේ බැඳුම් කර හිමියන්ගේ? නෑ, දැන් ඉස්සෙල්ලාම මේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අපි හෙයා කට් එකක් ඉල්ලුවා 130ක. 130ක හෙයා කට් එකක් ඉල්ලුවා. ඒ කියන්නේ මුල් මුදල අපි අරන් තියනවා නම් ඩොලර් බිලියන 10ක ණයක් ඒක 7ට ගේන්න කියලා. ඔව්. සහ අපි කියවනේ දැන් මේ එරියස් තියෙනවානේ. එරියස් එකෙන් 120ක හැ කට් එක. 2021 ඉඳලා අපිට ගෙවන්න තියෙච්ච මුදලේ. ඔව්. ඒ කියන්නේ ඩොලර් බිලියන 1.7ක විතරයි. ආචාර්ය හර්ෂ, දැන් දේශීය ණය ප්‍රතිව්‍යවගත කිරීමේදී අපිට අපේ විශ්‍රාම අරමුදල් වලට දායකත්වය දීපු අයගේ මුදල් වලින්නේ මේක වැඩි බරක් තිබ්බේ. ඒ අයට වෙච්ච දේ එක්ක බලද්දී විදේශ ණය හිමියන්ගෙන් අපි ඉල්ලා හිටපු මේ 130 කොයි මට්ටමේද? නෑ, ඒක ඒක ඒ 130ක් අවම වශයෙන් අපිට ලැබෙන්න ඕන. අවම වශයෙන් මම හිතන්නේ ඊටත් වඩා ලැබෙනවා නම් තමයි වඩා හොඳ. 150ක කතාවක් තමයි කලින් කිව්වේ. හරි, 130ක් ලැබෙන්න ඕනේ මම කියන්න. දැන් ඒකට අමතරව අපි ඉල්ලලා තියෙනවා 120ක් එරියස් එකෙන් ගෙවන්න ඕනේ. දැන් ඒගොල්ලොන්ගේ ප්‍රොපෝසල් එක කියන එරියස් වලින් ගෙවන්න ඕන 7000ක්වත් ඉල්ලන්න එපා. ඒක ඕගොල්ලෝ ගෙවන්න දෙවිත් එහෙම අනිවාර්යෙන් 7000ක්වත් ඒක එයාකට දෙන්නේ නැහැ. හැබැයි අරක අපි දෙන්නම් කියලා 128ක්. 128ක් 130ක් අතර 102ක වෙනසක් තියෙන 29 කරගන්න පුළුවන් නම් මැද තැනකට ආවයි කියලා කියන්න පුළුවන්. හැබැයි එතන නෙමෙයි ගැටලුව එන්නේ. ගැටලුව තියෙන්නේ මේකේ කූපන් එක. එහෙමත් නැත්නම් අපි ගෙවන්න ඕනේ පොලිය, ඉන්ට්‍රස්ට් එක. දැන් අර ප්ලේන් වැනිලා බොන් කියලා අපි කිව්වනේ මේ ඉන්ට්‍රස්ට් පාස්ටිව් ඉන්ට්‍රස්ට් එකට ගෙවන්න ඕනේ. ඒක අපි කියන්නේ 103යි, ඒගොල්ලෝ කියන්නේ 104යි. ඊට පස්සේ තියෙනවානේ අර ආණ්ඩුව මම කිව්වනේ ප්ලේන් වැනිලා බොන් ඉදිරිපත් කරලා තියෙනවා කියලා යම් ප්‍රමාණයක්. ඒවට ගෙවන්න බලාපොරොත්තු වෙන පොලිය 104 ඉඳලා 109 වෙනකම්. ඒගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙන යෝජනාවෙත් ඒවා තියෙන්නේ 104.25 ඉඳලා 9.25 වෙනකම්. ඒගොල්ලෝ කියනවා ඒකටත් ඒකල ප්ලේන් වැනිලා එකක් දීලා තියෙනවා. ඒ ප්ලේන් වැනිලා එක දීලා තියෙන්නේ අර මැක්‍රෝ ලින්ක් බොන්ඩ් 4ට ඇඩිෂනලි එක ප්ලේන් වැනිලා එකක් තියෙනවා. මෙතනදී මම වැදගත් කතාවක් කියන්න ඕනේ. ඒගොල්ලෝ කියනවා ඒක GLB එකක් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ගවර්නන්ස් ලින්ක් බොන්ඩ් එකක්. මෙතෙන්දී මම සඳහන් කරන්න ඕනේ වෙරිටේ රිසර්ච් ආයතනය සහ ආචාර්ය නිශාන් ඩිමර්. ඒගොල්ලොන්ගේ ටීම් එක තමයි මේ අලුත් මේ මේ ඉනොවේෂන් එකක් මෙතනට ගෙනාවේ. අලුත් ආකාරයක බැඳුම් කරයක් යෝජනා කරේ රාජ්‍යකරණය හා බැඳුණු බොන්ඩ් එකක්, එහෙම නැත්නම් ස්වෛරීත්ව බැඳුම් කරයක් පිළිබඳ යෝජනාව ඔවුන් ඉදිරිපත් කරේ. ඔවුන් ප්‍රතිකර වැඩසටහනෙත් මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. මේක තුළ අපි හොඳින් රාජ්‍යකරණය කරනවා නම් එහි බැඳුම් කර සම්බන්ධ වාසියක් ලංකා රාජ්‍යයට ලැබෙන අදහසක් මතුවෙනවා. ඒ දෙපැත්තම වාසිය කියන එකයි නිශාන්ලගේ පොයින්ට් එක. ඒක හරිම වැදගත්. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට ක්වොන්ටිටේටිව් පර්ෆෝමන්ස් ක්‍රයිටීරියා එකක් හැටියට තියෙනවා බදු. දළදේශීය නිෂ්පාදන සාපේක්ෂව බදු. දැන් මේ හරියට බදු එකතු කර ගන්නවා නම් 2027 වෙනකොට මම හිතන්නේ 114ට මේක 26ද කොහෙද 114ට යන්න ඕන. 114ට දළ ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව ඊළඟ අවුරුදු 14.1ට වගේ. ඒක මේක වන් ටයිම් ඇඩ්ජස්ට්මන්ට් එකක් තියෙන්නේ. එතනට ගියොතින් එහෙම යම් කිසි ප්‍රමාණයකින් අර ගෙවන්න තියෙන පොලිය එදා ඉඳලා 2038 හෝ 40 හෝ වෙනකම් අඩු වෙනවා.